ආගමික විශ්වාසයන් ඇදහිලි ප්‍රාර්ථනාවන් පිරේ අරමුණු වෙනුවෙන් පැමිණෙන මිනිසුන් අනාගතය අපූර්වත්වයෙන් පිරීවියයි සිතන දරුවන්ගේ ප්‍රාර්ථනා පිළිදරිව ඒ විශ්වාසයන් සහ ප්‍රාර්ථනා දිනවන්නට උරදෙන ඒ ධෛර්යවත් මව්පියන්ගේ පැතුම් ඉටු කරන්නේ කවුරුන්ද? කතරගම පුදබිමට අප කෙතරම් බය තබා තිබුණත් අපේ පැතුම් මල්පල ගන්වන්නට ඔවුන් කරන කැපකිරීම කෙතරම්ද? රිත්මි කෞශල්‍යා දුව දැන්ට අප ඩීපි කෝඩින් ආයතනයට පැනලා මාස 3ක කාල සීමාවක් විතර වෙනවා. මම පාඨමාලාවේ කෝඩින් ප්‍රොජෙක්ට්ස් එකක් වුණ දැන් අවසන් කරලා තියෙනවා. දුව පාඨමාලාව කරන අතරතුර හොඳට වැඩ කටයුතු කරගෙන යනවා. මම හරි ආසාවෙන් එයා නිතරම සතියකට දවස් අපි සාමාන්‍ය ළමයෙකුට දෙන්න දවස් 2යි. එයා දවස් 4ම එන්න අපෙන් අහනවා. අපි මේ ගෙදරට එමුණාට පස්සේ තමයි එයාගේ අහලා බැලුවේ. එයාගේ තාත්තා නැති වෙනවා ඒ කම්පැනි නිසා තමයි එයාගේ අබයි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ කියලා දෙන දේ අමතක වෙනවා කියලා දැන් තමයි අපි දෙමාපියන්ගෙන් දැනගත්තේ පාසලේදී. නමුත් පොඩින් පාඨමාලාවේදී දරුවන්ට අපිට එහෙම දැනුන්නේ නැහැ. දරුවගේම ලොකු වෙනසක් දැනුන්නේ නැහැ. දුවගේ තාත්තට වෙඩි තියුවා. වෙඩි තියලා ඉතින් තාත්තා නැති වුණා. නැත් තාත්තා නැති වුණාට පස්සේ අවුරුදු 6යි මේ ඇටි වෙන්නේ එතකොට. මානසික ලෙඩෙක් වුණා. ඊට පස්සේ අවුරුදු ගානක් තිස්සේ බෙහෙත් ගන්නවා තාමත් ගන්නවා. දැනටත් ඒ අසනීප තත්ත්වයේ ඇදිලා වැටෙනව දන්නේම නැහැ. තාම බෙහෙත් ගන්න ඉස්පිරිතාලවල පරීක්ෂණ කරලා තමයි කිව්වේ කම්පනියක් කියලා. ඉතින් තාත්තා ගැන කතා කරන්න එපයි කියලා කිව්වා අනික් කට්ටිය සහෝදරයොන්ට. කුලිය වැඩ කරන්නේ ඒත් කුලිය වැඩ හැමදාම නැහැ. ජීවත් වෙන්නේ හරි අමාරුයි. අමාරුවෙන් ජීවත් වෙන දෙමව්පියන්ගේ සැප පහසු ජීවිතයක් පතා වෙර වීරිය දරන දරුවන් දැකීමට ලැබීමත් වාසනාවක්. පුද්ගලික ජීවිතයේ කම්පණයන් සමග ග්‍රාමීය ජීවිතයේ ඒකාකාරීත්වයෙන් මිදෙන්නට ඔවුන්ට ලැබුණු අපූර්වතම මාර්ගයේ ඔවුන් ගමන් කරමින් සිටියේ. තම මුණුපුරාට මිනිපිරියට තමන් වෙඳි දුක ලබා නොදෙන්නට මේ අත්තම්මා කෙතරම් වීරයක් දරනවාද? ඇගේ දැහැස් බොඳ කළ කඳුළු වලට වටිනාකමක් ඇයට දැන් ලැබෙමින් තිබේ. දෙයවත දෙකේ මම බුදුන් වන්දනෝ මේ මතක තාත්තිය තියෙනවද කියලා බලන්න. ඉතින් මොකම කරන්නේ මටත් දුකයි. ඉතින් දැන් මන් නැති කාලයක් වුණොත් ඉතින් මේ දෙන්නට යන කල මොකද? කොරෝනා වසංගත කාලේ ඒ දරුවන්ට ඉගෙන ගන්න අධ්‍යාපන තක්ෂලාව ආරම්භ කරා. ඉතින් ඒක මහඟු පිටුවහලක් වුණා. මොකද අපේ දරුවන්ට ඉගෙන ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඔන්ලයින් තාක්ෂණයේ පහසුකම් තිබුණ නැති අවස්ථාවක තමයි අපිට මේක පටන් ගත්තේ. මැෂින් නටකින් වගේ පටන් අරගෙන මේ වෙද්දි මැෂින් 48ක් තියෙනවා. ඩීවි කෝඩින් මේ වෙද්දි දරුවෝ හරි කැමැත්තෙන් කරනවා. අපේ ගමේ ඉන්නේ හරි අසරණ දරුවෝ. මල් විකුණලා අම්මා තාත්තා මල් ටික විකුණලා මාළයක් විකුණලා ජීවත් වෙන දෙමව්පිය ගොඩක් පිරිසක් ඉන්නේ. ඉතින් ඒ දරුවන්ට හොඳ අවස්ථාවක් මේ වෙද්දි. ඉස්කෝලේ යන්නේ නැති දරුවෝ ඉන්නවා මෙතෙන්ට ඇහිලා මේ කෝඩින් ඉගෙනගෙන ඉස්සරහට යන්න මේ වෙද්දි පාඩම් කරගෙන හොඳට අකුරු ලියනවා පිටපත් ලියනවා දරුවෝ. පාඩම් ඔක්කොම කරපු දරුවෝ ඉන්නවා. පාඩම් 135-30 කරපු දරුවෝ ඉන්නවා. ඒ අවුරුදු 70 සයකෙනෙක් ඉන්නවා. මමත් මේ වෙද්දි කෝඩින් කරනවා. මම පාඩම් 40 ගාණක් කරලා තියෙනවා. අපේ මේ දරුවෙ කම්පියුටරයක් දැකලා තිබුණ නැති දරුවෝ හිටියා. කම්පියුටරයක් මවුස් එකක්වත් අතින් අල්ලපු නැති දරුවෝ හිටියා. අසරණ දුප්පත් දරුවෝ ඉන්න මේ වගේ අපේ පළාතකට කතරගම මේ වගේ දෙයක් ඇහිලා මේ කරන්නා වූ දෙයට දෙවිවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව ඉදිරියටත් අපේ දරුවන්ටත් මේ තුලින් හොඳ දෙයක් කරගෙන ඉදිරියට යන්න දෙවියන්ගේ ආශිර්වාදයේ ශක්තියෙන් ලැබුණා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ විසින් මේ කතරගම ප්‍රදේශයේ සම්පත් අඩුවෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් දේවාලයේ අරමුදලින් මේ වන විට අධ්‍යාපන වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා. 2021 වර්ෂයේ අවසානයේදී රටේ ඇතිවුණු කොරෝනා උද්දුරත් එක්ක මේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ විශාල අපහසුතාවයක් ඇති වුණා. ඉස්කෝල ටික වහලා බොහොම දුක්ඛිත තත්ත්වයේ ඉන්න එක මතක් වෙලා තමයි දේවාලයේ අරමුදලින් මුදල් යොදවලා කම්පියුටර් 10ක් ගත්තා. 2022 ඔක්තෝබර් 1 වෙනිදා මට මතක විදියට ධම්මික පෙරේරා මහත්තයා දේවාලේ වඳින්න ආවා.
මම එතුමාගේ ඉල්ලීමක් කරා. ඔබතුමාගේ DP අධ්‍යාපනය ලබන මෙහි මධ්‍යස්ථානයක් තියෙනවා. පොඩ්ඩක් විනාඩි 5කට ඒක බලන්න යන්න කියලා. එතුමා බොහොම සතුටු වෙලා මම හිතන්නේ එතුමාගේ ඇස් දෙකෙන් කඳුළු එන තරමට එතුමාට සතුටක් ඇති වුණා. එතුමා විනාඩි 5කට ගියපු එක මම හිතන්නේ පැයකමාරක් විතර එතන ගත කරා. ගත කළා. එදා රෑ ඉඳලම මේ මධ්‍යස්ථානේ දිනු කරන්න අපිට කටයුතු කරා. මම දැනට කෝඩින් පාඨමාලාවේ ප්‍රොජෙක්ට් 126ක් කම්ප්ලීට් කරලා තියෙනවා. දැනට කෝඩින් පාඨමාලාවෙන් ලෙවල් 15 සම්පූර්ණ කරලා සර්ටිෆිකේට් හම්බ වෙලා තියෙනවා. code.rg එකෙන් සුත් සර්ටිෆිකේට් 6ක් හම්බ වෙලා තියෙනවා. මට ඔක්කොම සර්ටිෆිකේට් 21ක් තියෙනවා. මට පුළුවන් code.rg එකෙන් අධ්‍යාපනය ලබාගෙන තියෙන නිසා ඇප් එකක් ඩිසයින් කරන්න, පොඩි පොඩි ඇප් ඒවා හදන්න, ගේම් එකක් නිර්මාණය කරන්න, ඒ වගේ ඒවා මට පුළුවන්. මගේ ඊළඟ බලාපොරොත්තුව මොරටුව කැම්පස් එකේ ෆුල් ස්ටැක් ඩිවෙලොපර් ඒතෙක් යන්න. කෝඩින් එකෙන් ලබාගත් දැනුමයි කොම එකතු කරන්න මට ආසයි. මටම කියලා ඇප් එකක් හදාගන්න. අද වෙනකොට පරිගණක 48ක් තියෙන ඉතාමත් නවීන විද්‍යාගාරයක් තියෙනවා. කතරගම ඉන්නේ දරුවෝ 4000යි. 4000න් 900,000කට ආසන්න ප්‍රමාණයක් දැන් මේ DP අධ්‍යාපනය ලබන මේ ස්ථාන දෙකේ. ඉතින් හතරෙන් එකක් මේ අධ්‍යාපනය ලබනවා. මම හිතනවා යම් කිසි දවසක අවුරුදු දෙක තුනකින් කොළඹට වැඩිය හොඳ තාක්ෂණික දැනුම තියෙන පරිගණක දැනුම තියෙන නගරයක් වෙයි කතරගම. සමාජයේ කතරගම IT නගරයක් වෙන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.